ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಮಹತಾಕೆ ಜಯಗ್ರಹಣೆ ತಹವರು ಕಿರೀಮೇ ಜನಹಮು ರೆಸಾಕ್ ಅನುರಾಧಪುರ ದಿಸ್ಟ್ರಿಕ್ಕೇದಿ ಪೆವತ್ತುನ ಫೀಲ್ಡ್ ಮಾರ್ಷಲ್ ಸರತ್ ಫೊನ್ಸೇಕಾ ಇಶಾಕ್ ರಹುಮಾನ್ ರಾಜ್ಯದ ಸೇನಾರತ್ನ ಮಹತ ಎತುಲು ಮೆತಿ ಎಮತಿವರು ರೆಸಾಕ್ ಮಿಮ ಅವಸ್ಥಾವಟ ಎಕ್ವಸಿಟಿಯಾ ಪಹುಗಿಯ ದವಸಕ ಹರಿಯಟ ಪೊಹರ ಸಹನಾಧಾರ ಲಬಾದಿನ ಮುದಲವತ್ ದನ್ನತಿ ಅಪೇ ಪ್ರತಿವಾದಿಯೋ ಎದಾ ವೇದಿಕಾವೆ ಕಿವ್ವ ತುನ್ಸಿಯ ಪಣಹಟ ದಿನ ಪೊಹರಟಿಗ ನಿಕನ್ ದೆನವೈ ಕೇಳ ಮಮ ಏ ಆಯವ ನಿವರ್ದಿ ಕರನ್ನ ಕೆಮತಿ ತುನ್ಸಿಯ ಪಣಹ ನೆವೇ ಪೊಹರ ದೆನ್ನೆ ಪನ್ಸಿಯಟ ಎಕಸಿಯ ಪಣೆ ಪಣಹೆ ರಕ್ಷಣ ಗಾಸ್ವತ್ ಎಕ್ಕ ಎದಕೊಂಡ ಹಿಟಪು ಜನಾಧಿಪತಿವರೇ ದನ್ನಿತ್ ನೆ ವರ್ತಮಾನ ಮಗೆ ಪ್ರತಿವಾದಿಯ ದನ್ನಿತ್ ನೆ ಪೊಹರ ಕೀಯಟದ ದೆನ್ನೆ ಕೇಳ ಅಭಿ ಸಂಪೂರ್ಣೆಮ್ಮ මේ අතර අනුරාධපුරයේ පැවති ජනහමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමස්ත රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට තමන් සූදානම් බවයි. අපේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ රණවිරුවන් පිළිබඳව සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ 40,000කට අනුමැතිය තියෙනවා. රැකියා කරන්න. නමුත් දැනට ඉන්නේ 35,670ක්. එතකොට පුරප්පාඩු තියෙනවා 4,330ක්. ඒ වගේම දැනට ඉන්න අයගෙන් තව 3,200ක් විතර විවිධ වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට පුරප්පාඩු තියෙනවා 7,550ක්. මම මේ අවස්ථාවේ ඔබලට කියන්න කැමතියි 16 වෙනිදා මේ රටේ ජනතාව ජනාධිපති තනතුර ජනසවියෙන් ජන බලයෙන් සජිත් ප්‍රේමදාසට ලබා දෙනකොට මේ පුරප්පාඩු 7,550ම පුරවලා සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය රට ගොඩනගීමේ නව ශ්‍රම හමුදාවක් බවට මම පත් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ තනතුර හැරගිය 1,985ක් ඉන්නවා. විටින් විට මේ 1,985ම අපෙන් ඉල්ලුම් කරනවා නැවත රැකියාව ලබා දෙන්නේ කියලා. ඒ සියලුම දෙනාට නැවත රැකියාව ලබා දෙනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ මේ සියලු දෙනාම වැඩ කරන්නේ කම්කරු වැටුපට. මම සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ ඒ සෑම නිලධාරියෙකුටම කියන්න කැමතියි කම්කරු වැටුපට වැඩ කරන සියලුම දෙනාගේ වැටුප් තලය මම උසස් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අනුරාධපුර නගරයේදී විවෘත කෙරුණා. ඒ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.